ලක්ෂණ දරුවන්ට උරුම වෙන ස්වභාවයක් තියෙනවා. තාත්තගේ ලක්ෂණ දරුවට, අම්මට නෙමෙයි. අම්මගේ ලක්ෂණ දරුවට. එහෙම එහෙම එන එකක් තියෙනවා. එතකොට එහෙම දෙමව්පිය ලක්ෂණ දරුවන්ට උරුම වීම කියන්නේ මොකද්ද? ප්‍රවේණියයි, වැරදි. ආවේණියයි. ප්‍රවේණිය පාඩම හොඳට දන්න බව පෙන්වුම් කරනවා මේ අවස්ථාවේදී. ඒ ආවේණිය ගැන කරන විද්‍යාත්මක හැදෑරීමට තමයි කියන්නේ ප්‍රවේණිය. මේ ගැන මූලික සංකල්ප සියල්ල ලෝකෙට දුන්නේ ග්‍රෙගරි මෙන්ඩල්. එතුමා කතෝලික පූජකවරයෙක්. ඉතින් කතෝලික ආගමේ ඉගැන්වීමක් තියෙනවනේ, දේවවාදී සංකල්පවල ඉගැන්වීමක් තියෙනවා මේ ලෝකයේ මෙවුන්කාර සර්ව බලධාරී දෙවියන් වහන්සේ නමක් ගැනත්. උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ යන මතයත් එක දේවවාදී ආගම් බහුතරයක තියෙන ඉගැන්වීම. ඒතර ඒ ඉගැන්වීම වැරදි හෝ හරි හෝ කියලා ඒක විවේචනය කරන්න බෞද්ධ අපිට අයිතියක් නැහැ. කවුද අපිට අයිතිය නැති කලේ? අපේ සංස්කෘන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කොහේරි කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? නෑ. කිසිම ළමයකට පෙළඹෙන්න එපා. ඒක ඒ ආගමේ ඉගැන්වීම. ඒක ගෞරවයෙන් අදහන මිනිස්සු නැද්ද? ඒතර අපි ඒ අය ගැන මෙත් සිතින් බලන්න ඕන. අපි කැමතිද අපේ ආගම විවේචනය කරනවට? නෑ. එහෙනම් කිසිම ආගමක් විවේචනය කරන්න එපා. ඉතින් මේ ගැටලුව උනේ පුතා මෙහෙමයි. දැන් කතෝලික ආගමේ පූජකවරයෙක් වුණු, ඒ කියන්නේ සියලු මතයන් දරාගෙන ඉන්න කෙනෙක්නේ. වුණු ග්‍රෙගර් මෙන්ඩල්ම ඒකේ මූලික, ඒ ආගමේ මූලික සිද්ධාන්තයකට විරුද්ධව යන ආందోళනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම. මොකක්ද ඒකට විරුද්ධ යන ප්‍රකාශය? එයා කියනවා නෑ ඒක එහෙම නෙවෙයි කිව්වා. එයා කිව්වා සාමාන්‍ය දරුවෙකුට, පැලේකට, ජීවියෙකුට අදාළ ලක්ෂණ දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි කිව්වා. එයා කිව්වේ කවුද? ඒකට බලපාන ජන්මානුහදන දෙමව්පියෝ දෙන්න. ඒ දෙන්නගේ ලක්ෂණ කිව්වා ඒ ජීවියට එන්නේ. තේරුණාද? ඉතින් මේක ඒ කාලේ හැටියට කතෝලික සභාව දැඩි කැළඹවීමකට ලක් කරපු ප්‍රකාශයක් වුණා. ඒ කාලේ රැස් වුණු කතෝලික සමාවේ ඇතැම් උදවිය මේ අදහස කෙලින්ම විවේචනය කළා, ප්‍රතික්ෂේප කළා, ග්‍රෙගර් මෙන්ඩල්ව පිටුහල් කරන්න කටයුතු කළා. සමහර ඒකට තරහ ගත්ත මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේම තරහ ගියාම ගෙවල් ගිනි තියෙනවා. ඒක නේද? ඊට පස්සේ ගිහින් පල්ලියට ගිනි තිබ්බා. මොකද උනේ? කාලයාගේ ඇවෑමෙන් ඒ කාලේ DNA හොයාගෙන තිබුණේ නැහැ. වර්ණදේහ ගැන සංකල්පයක් ලොකුට නැහැ. කාලයා ගෑවෙමින් DNA හොයාගත්තා. ජාන ගැන අදහස ආවා. ආවට පස්සේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල අර මෙන්ඩල් කියපුවා අවගේමයි. එයාගේ රෙකෝඩ්ස් හොයලා බලපුවාම සමානයි. ඒ නිසා අදටත් පුද්ගලිකව මම මෙන්ඩල් ඒ DNA ගැනත් දන්නේ නැතුව, වර්ණදේහ ගැනත් දන්නේ නැතුව ඒ කරපු සොයා ගැනීම ළමයි මාර විශිෂ්ටයි ඒක අතරින්. ඒ කියන්නේ ඒක අසාමාන්‍ය බුද්ධියක් තියෙන, ඒ කියන්නේ එහෙම නිකන් අසාමාන්‍ය කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතර ගත්තාම මිනිස්සු අතර ඉහළ බුද්ධියක් තියෙන කෙනෙක් කරන්න කළ යුතු වැඩක්. සමහර දේවල් මට හිතලා තියෙනවා කොහොමද මෙයාට මේක හිතුනේ කියලා. හරි? ඒ තැන් මම පෙන්වන්නම්. ඒ කියන්නේ හැදෙන හොඳ බුද්ධියක් තිබ කෙනෙක්. ඊට පස්සේ මේ ප්‍රවේණ විද්‍යාවේ පියා කියන නාමය දුන්නා එතුමාට. එතකොට කවුද දැන් ප්‍රවේණ විද්‍යාවේ පියා? ග්‍රෙගර් මෙන්ඩල්. ඒ වෙන පවුලක් නෑ ඒක. මව පුංචියම එහෙම අරගෙන මේක පියා විතරක් ඉන්නවා ග්‍රෙගර් මෙන්ඩල්. හරි? අපි ওই ටික ලියමු ඉස්සලා. දැන් මේ පරීක්ෂණ සඳහා භාවිතා කළේ සාමාන්‍ය සත්තුද? නෑ. ශාක අතරිනුත් විශාල ශාකද? නෑ. මෑ. මොනවාද ගස් වර්ගය? එයා ගෙවතු මෑ කියන ප්‍රභේදය තමයි ගත්තේ. ඇයි විශාල ගහක් ගන්න බැරි? ඉතින් කොහොමද අපේ අම්මේ යන්නේ ඒකනේ. ඉතින් මේ එහෙම ලොකු ගහක් අරගෙන බෑ, ලොකු මාර ගහක් වගේ අරගෙන මේ පරීක්ෂණය කළා නම් ජීවිත කාලෙම බලන් ඉඳ වෙනවා ප්‍රතිඵල එනකන්. තේරුණාද? සත්තු ගන්නෙත් නැත්තේ ඒකයි. අර ඒක සත්තු අරගෙන මේ වැඩේ ඇත්තම කරන්න මාරි. උන් රැයට වෙනම මුහුම් වෙනවා. අපි දන්නේ නැහැ. අපි ඇහැරගෙන ඉන්නද? දන්නේ නැහැ. රැයට වෙන මුහුම් ගිහින් උදේට ඉන්නවා මොකුත් කලේ නැහැ වගේ. අපි පහවදාවිල මුහුම් කළා කියලා වැඩක් නැහැ. ඊට කලින් වැඩේ වෙලා. තේරුණාද? ඒ නිසා ගෙවතු මේ ශාකය තමයි ප්‍රයෝජනට ගත්තේ. මොකද ඒක අපිට අභිමත විදිහට මුහුම්කරණය කරවන්න පුළුවන්. අපිට ඕන නම් මේ මේ ගහයි මේ මේ ගහයි කියලා ඒ පරාග අරගෙන මේක ගන්න තියෙන්නේ. ජීවිත කාලය මොකද කෙටි නිසා වේගෙන් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. සහ පරස්පර ලක්ෂණ තිබ්බා. දැන් දිගටි බීජ, රවුම් බීජ. මුහුම් කළ බැලියගේ ළමයින් තියෙන්නේ මොනවද කියලා ළමයින් කියන්නේ මේ පැලවලට. ඒක බැලියගේ. ඒතරේ පැලත් ඉක්මනට බීජ දෙනවනේ ජනන කාලයේ කෙටිනේ. ඒතර අන්න ඒ වගේ වාසි තිබ්බා ගෙවතුමේ ශාංගේ. ඔන්න ඔය සෙට් එක මේවා අහනවනේ කියන්නේ වැඩි ස්ට්‍රක්චර් වල අහනවා. ඒක